Betul, ini ada balas. ආදරේට ඩොක්ටර් කිව්වා වගේ තව දවස් දෙකක් හොස්පිටල් එකේ ඉන්නයි තිබ්බේ. හිතුවක් කාර්කම්ට ටිකට් කපන් ගියා වගේ නෙමෙයි. ආපහු ප්ලේන් එකක් ආවොත් මේ මිනු ඔයා මං ඉස්සරහ ඔවා කිව්වට කමක් නැහැ. වරුණයා ඉස්සරහම ඔවා කියනවනේ. මිනිහා කියලා ගෙදර මිනිස්සුන්ට කියයි. ගෙදර අය දැනගනී කියලාද නැත්තම් අර පෞගේ දවස්වල SMS කරපු තනාෂ දැනගනී කියලාද? මේ පෑය එක තවදුරටත් තියෙන්න ඕන නා. ඔයා මගේ ජීවිතේ අනවශ්‍ය තැන් වලට ඇඟිලි ගන්න නැතු වෙන්න. ඔයාගේ ජීවිතේ හැංගිච්ච තැන් අවසන්න කවදාවත් මට අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැ කියලා මම දන්නවා සේනා. දන්නවනම් හොඳයි. අන්න ඒ හින්දා ජීවිතය ගැන වැඩි බලාපොරොත්තු තියාගන්න එපා. ලව් එකක් මැරේජ් එකකින් ඉවර වෙන්න ඕනේ කියලා ප්‍රීතියක් මේ ලෝකේ නැහැ. ආ මිනු ලෝකලෙඩක් වත් දෙන්නේ යන්නේ අපේ ඔෆිස් එකේ ගර්ල් කෙනෙක්. ආ ෂේප් එක යන්න මෙතන. ඔෆිස් එකේ ගර්ල් කෙනෙක්ද නැත්තම් තවත් මං වගේ මෝඩ කෙල්ලෙක්ද? ආ යන්නකෝ මං පස්සේ කෝල් ඇතෙන්න. සජන් ගුඩ් මෝර්නින්. මොකද ළමයා මේ ඔයා මාව බලන්නේ නෙමෙයි තාම. මම ආවි සර්ව හම්බ වෙලා ටිකක් කතා කරන්න හිතාගෙන. ඒත් ඒත් කියන්නේ අපි ටිකක් නෙවෙයි ගොඩක් කතා කරමු. ඔයා හොඳ වෙලාවට ආවි. අර හැනෙන් ගැලවෙන්න බැරුව හිටියේ මං. ඔය ඇවිල්ලා මේ අපේ චේතනාක්ක ඉන්නේ. චේතනාක්කගේ නංගි කෙනෙක්. හොඳ වෙලාවට ආවේවා. මට තියෙන ඔයත් එක්ක ගොඩක් දේවල් කතා කරන්න. ඔයා කැමති නම් මට පුළුවන් අද දවසම ඔයා වෙනුවෙන් ඉන්න. අනේ අම්මා පල්ල මෙත්මිය හරියට හැසිරීම කොල්ලෙක්ගේ වගේ. හෙටානිද දීග තලගේ ඉන්න ගෑන් ළමේ. ඔයිට වැඩි සංවර හැසිරෙනවා. හරි හරි නැන්දේ. මේ සජාන ගෙදර ඉන්නවද? සජාන ඉස්පිරිතාලේ ගියා. අදත්? අදත් කියන්නේ? ඇයි මීට කලිනුත් ගියද? නැහැ නෑ මම නිකන් ඇහුවේ. දීකිරට බලලුත් සාක්කි කියනවනේ. මට පේන්නේ හැමෝම එක එකතු වෙලා වෙස් මූණු බඳිනවා වගේ. ඔය හැංගි හැංගි වෙස් මූණු බැඳට නටන්න වෙන්නේ එලිපිට. තේරුණාද? පණ්ඩුකයටත් ලොකු කරදරයක් වුණාලු නේද නැන්දේ? ආව් ඔය සෙනාල් කියන ළමයා කකුල් දෙක අල්ලලා වැඳලා හරි අයියා ගෙදර එක්කගෙන එනවා කියලා තමයි උදෙන්ම ගියේ.
ඒුණාට මම මේ කල්පනා කළේ ඔය ළමයා දැන් කිව්ව කතාවත් එක්ක මේ වඳින්න ගිය දේවල් ඉහි කඩා වැටලද කියලා. කොහොමුණත් ඔය ළමයා ආවේ කොහොඳයි. මං දැන් ගිනි ගිනි ඉස්කෝලේට යන්න එපායි. මේ වී ටික මෙහෙම දාලා ගියොත් කුරුල්ලෝ හිරවනවා. වෙලාවට ඉස්කෝලේ ගාවට නොගියොත් සේරම ඉවරයි. මං අද උදේ දැක්ක පුතාව නැන්ද එක්කන් යනවා. මම මේ තකහණියක් මාවේ නැන්දේ සජාන මේ පුතාව එක්කන් එන ගමන් පොත් එකක් තියෙනවා. ඒ ටික ලයිබ්‍රරි එකට දෙන්න කියන්නේ හිතාගෙන. මං හිතුවේ ඇති කියලා. අනේ මං නම් ওই ලයිබ්‍රරි දන්නේ නැහැ ළමේ. මෙන්න මේක අල්ලහන්කෝ. අල්ලහ. හැබැයි මේ ඉතින් උඹටත් පුළුවන් මාත් එක්ක යන්න. මේ නැන්දේ දැන් මේක අපි දෙන්නම දදා හිටියොත් අපි දෙන්නටම යන්න වෙන්නේ. නැන්ද බොරුව ට්‍රස්ට් එකට වෙන්න ඕනේ නෑනේ. මම ලයිබ්‍රරි එකට ගිහින් එන ගමන් පුතාවත් එක්කන් එන්න. හැබැයිම නේන්න. හා හා. මං එන්න ගිහින් එන්නම් නැන්දේ. හා. දරුවා පරිස්සමට එක්කගෙන එන්න හොඳේ. නීතිජ මාත්‍ය විනාඩි 30 වෙනවා කිව්වට තාම නෑනේ මාමේ. අපේ හදිසියට නීතිජ්ඤ මාතුරුන්ට එන්න බෑනේ. අනිත් මිනිස්සුන්ගේ තෝණෑපාකම් ගැන බලන්න එපැයි. දැන් මග එනවා ඇති. පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ. නීතිජ මහත්තයා කෙසේද තන නීතිජ නෝන වෙනව? රුණියක්ගේ මොකද සෙනාලගේ ගෙදර මිනිස්සු කියන්නේ? සෙනාලගේ ගෙදර මිනිස්සු මොනවද කරන්න කියලා බලන්න කලින් අපේ කී මොනවද කරන්න යන්නේ කියලා බැලුවනම් හොඳයි. මොකද්ද දුවේ මේ කතාවේ තේරුම? කතාව? ඒක තමයි කතාව. අර ඕගොල්ලන්ගේ අහිංසක චූටි දුව මං දැක්ක පොට්ටකට කලින් සෙනාලගේ ජීප් එක නැගලා යනවා. උනෝ සජාන සෙනාලගේ ජීප් එකේ ගියා. කොහෙද? ළමයෝ. ගෙදර මැද සාලේ මහ පාරේ කියන්නේ දෙකක්. කෑ ගහන්න දෙපා. කෑ ගහනව නෙවෙයි තාත්තේ. මේවට කෑ ගැහෙනවා. තාත්තගේ අයියව හිරේ දාපු එකගේ ජීප් එකේ නැගලා යන අඟේ කෙනෙක්ගෙන මීට වඩා මොනවද තාත්තේ හිමින් කතා කරන්න කියන්නේ? චූටි දුව ගෙදර ජනල් මහත්තයා ඉස්පිරිතාලේ හිතේ කලාසයක් කරගන්න දරුවෝ. එහෙම නැති වුණාම විකාර රූප පේනවනේ. තාත්තගේ චූටි දුව හින්දා විකාර රූප පේලා නතර වුණොත් ඇති තාත්තේ. මං තාතර එකක් කියන්නද? ළඟදීම අපි දෙතුන් දෙනාටම පිස්සංකුඩු ගිහින් නතර වෙන්න තමයි වෙන්නේ. බර අපි පොලිසියට ගිහිල්ලා නැකම් ඔබ වෙයිකල් වලට වෙලා ඉඳා. සරල් ඔයා මගේ හොඳ යාළුවෙක් විදියට මම ගොඩාක් දේවල් වලට අර එපා කියලා දිනවා. ඒත් මම මේකට එපා කියලා කියන්නේ නැහැ. ඒත් ඔයාට තනියෙන් මෙහෙ යන්න බෑනේ. එන්න පොඩ්ඩක්. නෑ මේ මචං මගේ සමහර යාළුවෝ ඉන්න උන්ට කියන දේවල් තේරෙන්නේ නැහැ. පණ්ඩිතයි. ඉතින් මං කැමති නෑ උඹත් ඒ ගණේට වැටෙනවට. ඔබ වෙහිකල් එකට වෙලා ඉඳා මං කියන දේ ආලා. ඒරයි.
සජනම් මං ඔයාට මෙච්චර හෙල්ප් කරද්දි ඔයා මට පොඩි හෙල්ප් එකක් දෙන්නේ නැහැ නේද? වරුණ මේ අපි ගිහිල්ලා නැගන් ඔබ වෙහිකල් එකේ ග්‍රීන් ටෙස්ට් එක කරගන්න. දැන් තේරණ සජාන මම මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ කියලා. අනික එදා පාකේකේදී ඔයගොල්ලෝගේ අයියා මට ගස්සන්නේ නැත්තේ ඔයා නිසා. මං ඒකයි මේ කේස් එක වැඩිදුර අරන් යන්නේ නැත්තේ. අනික ඉතින් කෙල්ලෙක් වෙනුවෙන් කුල්ලෙක් ගුටියක් කෑවට කමන්නේ නැහැ. මං නිසා මෙහෙම දෙයක් කරන්න තරම් අපේ අයියා මෝඩ නැහැ. මේ සිද්ධියට මුලින්දම මම සම්බන්ධ නැහැ වගේම අපේ අයියාත් සම්බන්ධ නැහැ. ඒක මම හොඳටම දන්නවා. වාරු නැති මට උදව් කරන්න ඔයාලට ලැජ්ජයි. ඔයාට ඇත්තටම තව කෙනෙක් උදව් නැතුව හිටගන්න අමාරුද? එහෙමනම් ඉතින් මං උදව් කරන්න. අදට විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙටම ඔයාගේ වාරුවක් නැතුව මට ඇවිදින්න බැරි වෙයි. ජීවිත කාලෙටම මට සර්ට වාරුවක් වෙන්න නම් බැරි වෙයි. හැබැයි සර්ට මේ තුවාල වුණේ මං හින්දා නම් මං ඒ යුතුකම කවර හරිනේ. ළමයෝ මේ මල් වට්ටියක රත ගානවා වගේ මා වල්ලන්නේ. හා ඔයාගේ හස්බන්ඩ් මේ පැත්තට ඉන්නේ නේ? ගමන්නේ පාරේ අයිය යන්න බෑත් මේ පාරේ වලවල් වැඩිනේ. මනේ අම්මේ ඇටි අන්ත බස් වලට ගෙදුම ඉන්නවා. විනිත නැන්ද? සජනා එන මං ගිහින් එන්න. පොලිසියට ඇවිල්ලා ඇත්ත කිව්වට ස්තුතියි සර්. වණ්ඩුක මටකලේ මේ විදියට බේරුමක් කරලා සමාව දෙන්න පුළුවන් වැරද්දක් නෙවෙයි. වණ්ඩුක වණ්ඩුකේ විදිය පෙන්නවා මම මගේ විදිය පෙන්නවා. මහත්තයෝ මහත්තයාගේ පවුලේ උදවිය කෙසේ වෙතත් මහත්තයාගේ ආකල්ප වලට නම් මම පෞද්ගලිකවම කරු කරා. හැබැයි ඉතින් මාත්‍යා ඔය දැක්කේ පණ්ඩුකගේ විදිය නෙමෙයි. පණ්ඩුකව අමාරුවේ දාන්න හදපු අසත්පුරුෂයන්ගේ විදිහ. පණ්ඩුක සත්පුරුෂයෙක් කියලා විශ්වාස කරන්න එපා. මං පොලිසියට කිව්වේ පණ්ඩුකව නිදහස් කරන්න කියලා මේ සජානගේ වචන නිසා. නැත්තම් මිනිහා ගැන අනුකම්පාවට නෙවෙයි. මහත්තයෝ අනුකම්පාව කියලා කියන්නේ කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව නිසා හිතේ උපදින යහපත් ආකල්පයක්. ආන්ගේ ආකල්පය කිලිටි කරගන්න එපා. මගේ හිත පිරිසිදු නිසා තමයි මම මේ පණ්ඩුකව නිදහස් කරන්න ආවේ.
ඇත්තරම මගේ ගෙදර මිනිස්සු දන්නා නම් මේ විදිහට මං එනවා කියලා කවදාවත් මට එන්න දෙන එක. මහත්තයා දැන් ඉතින් ගෙදර යනවා. ඕම හිතන් ඉඳලා අමාරු නොත් එහෙම ආපහු මහත්තයාට ඉස්පිරිතාලයක්. ඕම පින් මගේ කොල්ලව බේරලා දුන්නා. මං ගිහින් එන්න සජා. හොඳයි සර්. එනවා. විනාඩි 10කින් පඬුරුව නිදාස් කරනවා කියලා මට ඔයිසි මහත්තයා කිව්වා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් හරි මං කෝල් එක මන්දේ.